සෙවනතට ඉහලින් පොසොන් සඳ නැගෙන මේ සන්ධ්‍යාවෙන් නැරඹෙන මේ රාත්‍රිය පින්වන්ත රාත්‍රියක් මේයි. එසා පවසන්නේ උතුම් දළදා හාමුදුරුවන් අභියස හිඳමින් මාධූර්ය ආමිස පූජාවකින් උන්වහන්සේ පුදන්නට ඔබත් මමත් ඒකාත්මික වන නිසාවෙන්. නේක පදමාලාවන්ගෙන් ගෙත්තන්ව කන්කලු ස්වර මාලාවකින් වියමන්ව සුපහන් බැත ගීතාවලියකින් විකසිත වන්නට මේ පින්බිම පෙරුම් පුරනවා. සැබවින්ම මෙය සත්වන පියවරයි. මේ සාදුර පැමිණෙන්නේ සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහා හිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා නොඅඩුව ලැබින්දයි. ඇරඹුමට නිමිත්තක් වන්නේ බැතිගී තරගාවලියක්වත් සංවිධානය නොවන යුගයක්. එහිදී ප්‍රදීප් නිලංග දෑන ගරු දියමටින නිලමේතුමන්ගේ පෙරටු සංකල්පයක්ව ඇරඹි සිරි දළදා පොසොන් බැතගේතාවලිය ප්‍රාසාංගික මට්ටමින් අද දක්වා පැමිණ තිබෙන වග සතුටින් මතක් කරන්නට ඕනේ. සිරි දළදා පොසොන් බැතිගී පූජාවලිය සමගින් එක්වන්න සැපැමිණි අති පූජනීය ගරුතර මහා සංඝරත්නය එවැගේම ගරු දේවඩන නිලමෙතුමන් ඇතුළු සම්භාවනීය අමුතන් සහ ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් යුතුව අපි පිළිගන්නවා. සිරි දළදා පොසොන් බැතිගී පූජාවලිය ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශයේ නිෂ්පාදනයක් ලෙසින් සජීවී විකාශයක් ලෙස මේ මොහොතේ සිට www.sridaladamaligawa.lk සහ YouTube මාධ්‍යයේ සිරි දළදා මාලිගාව වෙබ්කාස්ට් ඔස්සේ Facebook පිටුව සඳහා www.facebook.com/stmwebcast විකාශය තුළනත් විකාශය වන්නට සියලු කටයුතු මේ වෙද්දී සූදානම් වග මතක් කරන්නට ඕනේ. මහනුවර දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බලමණ්ඩලයන්හි දහම් පාසල් දහසක් අතරින් තෝරා ගැනුණු දහම් පාසල් 10ක් ඔවුන්ගේ බැතිගී ගායනාවන් මේ අවකාශයට අද දවසේදී මුදා හරිනවා ඇති. ඒ ගායනාවන්ට අද දවසේදී ස්වර සංකලනය සලසන්නේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක සංගීත රංජිත් ජයරත්න මැතිතුමන් ඇතුළු වාදක මඩුල්ල. මනුෂ්‍ය නිදහසේ උදාරතම ප්‍රතිඥාව මේ රටට ගලා විඳ ශාන්තිය සැලසූ මේ අද වගේ පුණ්‍යවන්ත දවසක ඔබ මා අත්විඳින්නේත් භුක්ති විඳින්නේත් ඉමක් කොනක් නැති හිස් ආකාශයේ ඒ නිදහසයි. ලෝකයක් නතු කරගත් අශෝක අධිරාජ්‍ය තම දිව්‍යමය දරු දෙදෙනා සසුන් ගත කළා. එවිතරක්ම නෙමෙයි ධර්ම ප්‍රචාරයේද වූවා මෙහිදුහා සංගමිත් යන එවුතුම් චරිත දෙක දෙවන පෑතිස් රජ තවස අප වෙත රැගෙන ආ ඒ අමා දහම අපට දුන් ආලෝකය පොසොන් හද යලිත් මේ රැයේදී මනසින් සිහිපත් කරමුද.
ගේය කාව්‍ය පද අනුරාධා සිල්මෑනියෝ සත්සර හැඩ රටා වරුණ ජයසේකර මහතා බැති ගැයුම් වෘන්දය පාතහෙව හැට ශාසන ආරක්ෂක බල මණ්ඩලය තලාතුය ශ්‍රී සාරිපුත්ත දහම් පාසල මිනිසත්කම සාගරෙහි අපවිත්‍රතාවේ බිඳුවක් වගේ දෙයක් ඒ මහා සාගරයට වැටුණත් ඒ සුවිසල් දියතලය සාගරයම අපවිත්‍ර නොකරයි. එබැවින් කිසිම විටක අපලද මේ දුර්ලභ මනුෂ්‍යත්වයේ ජීවය වූ මිනිස්කම ගිලිහෙන්නට නොදිය යුතුයි. ඒ මහත්මා ගාන්ධිතුමා විසින් පැවසූ ඉතා අපූරු රුවන්වැකියක්. අන්න ඒ නිසයි බුදුහාමුදුරුවනේ ආවා පන්සල් පොහෝ දිනේ කියා අපි අද මේ බැති ගීතාවලියේ සටහන් කරන්නේ. ඒ නිසාම එක්වන්න මේ පාද්‍ර යාත්‍රාවට ගුණමල්දම් ගොතන්න මිනිසුන්ගේ ආනන්ද කර මිනිස් සුවඳට සුනිල සුවඳක් වන්නට. ගේ කාව්‍ය පද පූජ්‍ය වෙලපහළ ධම්මාලෝක හිමි සත්සර හඬ රටා භාරත රාජපක්ෂ බැති ගැයුම් වෘන්දය හරිස්පත්තුව ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ යටිවාවල සිරි සිදුහත් දහම් පාසල
සත්වරුදු මේ ප්‍රයත්න ප්‍රයත්නය ඔබ නොසිටින්නට නම් වඩාත් සාර්ථක නොවන්නට තිබුණා. එනිසායි සිරි දළදා පුසොන් බැතගේතාවලිය අදටත් මේ වේදිකාව තුළ ගයන්නට තරම් ශක්තියක් අපි උදා කරගන්නේ. මේ දේවල් වලට බැති සිතින් අනුග්‍රහකත්වය සපයන්නේ ලුලිනීවස් සමාගම සන්ලයිට් සන්නාමය, ඒ වගේම ඊවිස් සමාගම අපිට අපේම පරිගණකයක්, ඒ වගේම තමයි ජාතියේ මහා පහන් ටැබ ලංකා බැංකුව විසිනුයි. මදුෂානි, මේ විශේෂයෙන් මතක් කරන්නට දෙයක් තියෙනවා. අපේ මේ සුපින්වත් වැඩේට සහභාගී වෙන්නට මේ මොහොතේ සම්බන්ධ වෙලා ඉන්නවා මධ්‍යම පළාත් මහඇමතිතුමන්, ඒ වගේම තමයි සිව් මහා දේවාලයන්ගේ බස්නායක අපේ මහත්තුරුත්, ඒ වගේම තමයි මහනුවර නාගරික කොමසාරිස් තුමා ඇතුළු සම්භාව්‍ය සම්භාවනීය පුද්ගලයන් පිරිසක්. එක්තරා කාලිකදී සහ අද කාලෙදී අකුසල් දම්වලින් පව්වලින් පිරේ ගිය සිත් අමා දම් දියෙන් නහවාලන්නට මේ බොදු දහම පින් සිසිලක් වුණා. ඒ අකුසල් වලින් වෙඩා බරවෝ සිත්වලට මේ අමාදිය දහර පැන් දෝතක් වුණා. එනිසයි අදත් ඒ ගී ගයන්නට මෙලෙසින් අපි බොදු සිත් පෙරදැඩිව ඉඩකඩ ලබා ගන්නේ. ගේය කාව්‍යපද නිර්මාණය සහ සත්සර හැඩරට තරිදුදම් සර ධර්මකීර්ති බැති ගැයුම් වෘන්දය උඩුනුවර ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ අලදූවක ශ්‍රී චන්ද්‍රජෝති දහම් පාසල. Oh,
සුදු ඇඳුම් මුදු හැඟුම් සුදු නෙළුම් මුදු ගැයුම් මඩ කලලේන උපන්නත් මඩ වේදක් නොතැවරුණු සුදු පියුම පුබුදු වන්න තෙති නියමත දිලිසුනත් පිනිබිදුව මොහොතකින් හිරු එළියට වියැහෙන බව සිතන්න අඟුරු සුදු කරන්නට කිරිදිය හිලන්න එපා ලොව දකින්න නම් ඔබ තුල ඇති මම හා බැඳෙන්නට එපා කාව්‍ය පද පූජ්‍ය දේවහූවේ චන්දනන්ද හිමි සත්සර හැඩරට එම් ජී සුකතදාස මහතා බැති ගැයුම් වෘන්දය